තුනෙන් දෙක ගැන සංවාදයේදී අපේ පැත්තෙන් අපි කිව්වේ මේ පාලකයන්ට තුනෙන් දෙකක් දෙන්න එපා කියලා. ඒක නිසා තමයි අපි අපේ පැත්තෙන් මතු කරේ 20 වෙනි දේශපාලන සංශෝධනයේදී ඒකට මේ අදාළ කරන මැදිහත් වීම කරන්න එපා 20 වෙනි දේශපාලන සංශෝධනයේ ඉඳ තියන්න එපා කියලා. හැබැයි අද ඒකට මැදිහත් උණු ඒකට සුදු හුණු ගාපු ඒ වෙනුවෙන් ආශිර්වාද කියපු ඒකට පිරිත් නූල් බැඳපු සමහර ස්වාමින් වහන්සේලා විශේෂයෙන්ම ආණ්ඩුවේ දැනට පාලක බවල ඉන්න වීරවංශලා ගම්මන් පිල්ලා අද ඇටි කේල් කාපු ගුඩුව දැනට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ පත් වුණාට. අපිට තියෙන අරගලය අපිට තියෙන සටන අපේ ජීවිතත් එක්ක මේ රටේ පාලකයෝ මේ සිස්ටම් එක සෙල්ලම් කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒක නිසා අපි අලුත් ව්‍යාපාර ලෙස අපි මේ අවධානය කරමින් තියෙන්නේ වෙන මොකක්ද මේ අපි හොඳට දන්නවා මේගොල්ල කවුද කියලා. ඒක නිසා අපිට අරුමයක් නෙමෙයි. අපි මේ සිස්ටම් එක එද්දිම අපි තේරුම් ගත්තා. මේ පාලකයෝ එද්දිම අපි මේ කවුරුත් අපි ඒ පිළිබඳ අපිට අදහසක් තිබුණා. නමුත් මොනවා හෝ හේතුවකට මේ රටේ ජනතාව එක තේරුම් ගත්තේ නැහැ. ඒක නිසා දස දහස් වතාවකින් ආයි නැවත මේ රටේ ජනතාව පළවෙනි දේ මේ තත්ත්වේ තේරුම් ගන්න ඕනකම තියෙනවා. ඒ නිසා ධනය බලය තියෙන හැම කෙනාම මේ තියෙන සිස්ටම් එක ඇතුලේ බේරෙනවා. දුබල දුප්පත් මිනිස්සු පීඩාවට පත් වෙනවා. ඒක නිසා ඔබේ අපේ අයිති වෙනුවෙන් අපි අරගල කරන්න ඕනේ. ඒ නිසා මොන කෑලිවල මොන ලේකණවල දේවල් අච්චු ගැව්වත් උස්ම ගන්න අපිට අපේ ජීවිතේ ඕනේ. අපි අපේ අපේ ජීවිත වෙනුවෙන් අපි සටන් කරන්න ඕනේ. ඒ නිසා මොනම දෙයකටවත් අපි අපේ ජීවිත වෙනුවෙන් සටන් කරන එක අපි අත්හරින්නේ නැහැ. ඒ වගේම අලුත් පියාපත් ලෙස අනිවාර්යයෙන්ම අපි තරුණ සංවිධානයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයක් ලෙස අප පමණක් නෙමෙයි මේ රටේ ඉන්න මේකට කැමති ප්‍රජාතන්ත්‍රවාදී එකතු කරන්න පුළුවන් සියලු තරුණ බලවේග එකතු කරගෙන අපි ආණ්ඩුවත් එක්ක සටනට එනවා. අපි කියනවා ඔබ සටනට සූදානම් අපත් සටන සූදානම්. මොකද ඒ අපේ සටන තියෙන්නේ ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්, ඔබේ සටන තියෙන්නේ ඔබේ නිලය බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. ඒක නිසා අපි මේ රටේ තරුණ තරුණයන්ට ප්‍රජාතන්ත්‍රවාද ආදරය කරන සියලු දෙනාට අපි කියනවා එන්න අපි එකට එකතු වී සටන් කර මේ අනිවාර්යම පරාජයට පත් කරන්න ඕනේ. පරාජයට පත් කරනවා කියන ඉල්ලීම අපි ඔබට ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.